ලකි ප්ලාන්ට් තෙවත් වාසනා ගහ මෑතක සිට අපේ රටේ ඉතා ජනප්‍රිය ගෘහ අලංකරණ ශාකයක්. නිවසට වාසනාව ගෙනදෙන විශ්වාසය හේතුවෙන් මේ ශාකය බොහෝ නිවෙස් තුළ අද වන විට රෝපණය කර තිබෙනවා. ඇත්තටම මේ ලකි ප්ලාන්ට් කියන්නේ කුමක්ද? මේක කශෝලේසි කියන කුලයට, ඒ කියන්නේ අක්කබාන ශාකවලට නෑකම් කියන ශාකයක්. ඒ වගේ මේක දේශීය ශාකයක් නෙවෙයි, ප්‍රභා සංශ්ලේෂණය සඳහා C4 යාන්ත්‍රණය පාවිච්චි කරන ශාකයක්. ඒ කියන්නේ ඒ ශාකයේ ප්‍රභා සංශ්ලේෂණයේ ක්‍රියාවලිය කොටසක් රාත්‍රියේදී සිදු වෙන නිසා රාත්‍රී කාලයට ශාකයෙන් ඔක්සිජන් පිට කරනවා. ප්‍රභා සංශ්ලේෂණ යාන්ත්‍රණ තියෙන ගස් ගෙවල් ඇතුළේ තියාගැනීම හොඳයි කියලා යම්කිසි විද්‍යාත්මක මතයක් තියෙනවා. අනෙක් ශාක ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැති වෙලාවට මේ ශාකයෙන් ඔක්සිජන් පිට කරනවා කියලා. වාසනාව වෙනුවෙන් නිවසේ තබා ගත්තද මෙහි අනාරක්ෂිත තත්ත්වයක්ද පවතිනවා. විෂම් කිසි විෂ පදාර්ථ ප්‍රමාණයක් තියෙනවා. කොළ හෝ ශාක කොටස් හෝ වැරදීමකින් ආහාරයට ගන්නේ නැත්නම් හපන්නේ නැත්නම් ඒ වගේ ගහක් තියා ගැනීමේ වරදක් නැහැ. හැබැයි ඒව තියාගත්ත කියලා මන් දකින තරමින් නම් විශේෂ වාසියකුත් නැහැ. විෂ දකිනවා එකක් තමයි මාරක විෂ කියන එක. දෙවෙනි එක මාරක නොවුණත් විශාල ආබාධ වලට ලක් වෙන්න පුළුවන් කෙනෙක්ව තරම් දරුණු විෂ. තුන්වෙනි වර්ගය අපි කියනවා මත් විෂ කියලා. හතරවෙනි වර්ගය මද විෂ කියන කොටස. මේක සාමාන්‍ය මද විෂ කොටසට තමයි අයිති. යම් කිසි විෂ පදාර්ථ ප්‍රමාණයක් තියෙනවා. රෝගී කෙනෙක් හෝ දරුවෙක් එයාට යම් කිසි සංකූලතාවයක් ඇති වෙන්න පුළුවන්. යම් තරමකට අමාරු වෙන්න පුළුවන්. විශේෂයෙන් වමනය, කරකැවිල්ල, වඩේ කැක්කුම, ඒ වගේම පාචනය වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ලකි ප්ලාන්ට් වගේම ඔබේ නිවසේ වටපිටාවේ ඇති ගස්වල කොළ ආහාරයට ගැනීමෙන් මෙරට රෝහල්ගතවන ළමුන්ගේ සංඛ්‍යාව සතිපතා ඉහළ යමින් පවතිනවා. මෙවැනි වටපිටාවක් තුළ වාසනාගහ නිවස තුළ තබා ගැනීම පිළිබඳව අපි ජ්‍යොතිෂයේ මතයද විමසා බැලුවා. මමත් දැකලා තියෙනවා මේ ගස් තියෙන තැන් සමහරක් අවස්ථාවලදී දරිද්‍රතාවයෙන් ඉතාම පිරිච්ච තැන්. ඒක අන්ධ විශ්වාසයක් කරගෙන තමන්ගේ උද්‍යෝගය නැතුව යහපත් චේතනාව නැතුව වෙන ගස් තියාගෙන හිටියට නම් වැඩක් වෙන්නේ නැහැ කියන එක තමයි මට කියන්නේ. සමහරක් ගස් ගෙවල් ඉස්සරහා තියන්න එපා, සමහරක් ගස් ගෙවල් ඉස්සරහා තියෙන්න ඕනි කියලා වාස්තු විද්‍යාවේ වෙනම කියලා තියෙනවා. ඉර රාජ්‍ය, සඳ රාජ්‍ය, ඒ වගේ ගස් තියෙනවා. ප්‍රසිද්ධ වෙලා තියෙන මේ ලකි ප්ලාන් කියන එක එහෙම නැත්නම් මේ වාසනා ගහ වාස්තු විද්‍යාවේ අපිට ජ්‍යොතිෂය අනුව සත්‍ය ගවේෂණයක් කියලා කියන්නට අමාරුයි. ඊළඟට බලන්න ඕන දෙයක් තමයි මේ ගස් ලක්ෂයක් විතර ගෙවල් වල තියලා ඒ අයගේ ජීවිතවල යම් යම් වෙනස් වීම් සිද්ධ වෙනවද කියන එක අපිට පුළුවනි යම් කිසි පරීක්ෂණයක් කරලා බලන්න. වාසනාව වෙනුවට නිවසට ගෙන එන මේ ශාකය ඔබ විමසිල්ලෙන් රෝපණය නොකළොත් ඔබට මෙන්ම ඔබේ දරුවාටද නොසිතූ අනතුරක් සිදුවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ නිසා අදින් පසු මේ ගැන හොඳින් හිතන්න. වෙලාවට හරියට වැඩ කරන්න. ඒ වගේම හැම කරන වැඩකම පිටපස හොඳ චේතනාවක් තියෙනට ඕන. මේයින් මට යහපතක් වේවා, මේයින් මම තවත් කෙනෙකුට කිසිම අයහපතක් වෙන්නට ඉඩ තියන්නේ නැහැ කියන. ඔන්න ඔය චේතනාවල් දෙක අතර තමන්ගේ ජීවිතේ දියුණුව ඇති වෙනවා.